ආයුබෝවන් පුතේ අටශ්‍රේණිය විද්‍යාව නවවෙනි පාඩම මානව ඉන්ද්‍රිය පද්ධති පිළිබඳව අපි අද සාකච්ඡා කරමු මේ පාඩම තුළ පුතාට මතකද පෙර පුතේ තියෙනවා මානව ඉන්ද්‍රිය පද්ධති යටතේ පද්ධති දෙකක් ඔබත් එක්ක සාකච්ඡා කරා පුතා දන්නවා අපේ ශරීරය ගත්තම පද්ධති මහා කුඟකින් එකතු වෙලා නෙමෙයි අපේ දේහය ගොඩ නැගෙන්නේ आहार जीवन पद्धतिय श्वसन पद्धतिय उदिर संसरण पद्धतिय बहिस्रावी पद्धतिय स्नायु पद्धतिय प्रजनक पद्धतिय मेवागे महा विशाल संख्या पद्धति अतर अपिट तीन मे पाड मे दिगन गण मानव बहिस्रावी पद्धतिय सह मानव स्नायु पद्धति मंग उताय कद विशेषण साकच्छा कन बलापुरुत्ति मे बहिस्रावी पद्धतिय पिलिबा अभी स्नायु पद्धति पिलीबाद विनम पाठम की साकच्छा कर पाठम दिग्वेडिवे उदय बुद्धि अभी रसवत्व बल मुमे पाठमे दिगटे अन्न मुनि बल अन्न बहिश्राव्य द्रव्य किया मुखाद बुद्धि अभी दान गिदर यम वेडकट अभी मुनुतेन गे गेन सलकन कुस्य मुखाखरी वेडकट गेन अमुद्रव्य बलिन අපට අවශ්‍ය දේ නිෂ්පාදනය කරගත්තට පස්සේ ඉතිරි වෙන කොටස් වගේක් තියෙනවා. ඒ සාමාන්‍ය දෙයක්. ඔබගේ ගෙදර කෑම පිසින අවස්ථාව ගත්තත් මේ ඉවත් කරන දේවල් ප්‍රයෝජනයකට ගන්න බැරි දේවල් කියලා જાතියක් වෙන් වෙනවා. ඇත්තටම ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ඒවත් මොහොකට හරි යොදාගත්තේ කිනම් සරලව ගත්තොත් යම් නිෂ්පාදනයකදී ප්‍රයෝජනවත් නොවන කොටසක් ඉවත් වෙනවා. ඒ වගේ සජීවී ශෛලයක් ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොටත් පුතා මෙන්න මේ වගේ ප්‍රයෝජනවත් නොවන ඵල සෑදේ. මෙන්න මේවට අපි කියනවා බහිස්රාවීය ද්‍රව්‍ය. මේවා ශෛල වලින් පිටතට එළියට බැහැර කරනවා. මේ විදිහට දැන් බහිස්රාවීය ද්‍රව්‍ය ශෛල වල නිෂ්පාදනය වෙන්නේ ශෛල වල රසායනික ප්‍රතික්‍රියාවල ඒවා සෛලවලි ගෙලියට ආවට පස්සේ ශරීරයේ ඇතුලේ මේවා ගොඩ ගැහෙනවා. මේවා එකතු වීම එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේවා ශරීරයෙන් බැහැර කරන්නට වෙනවා ඊළඟට. මේ ක්‍රියාවලිය තමයි අපි පුතේ බහිස්රාවය ලෙස හඳුන්වන්නේ. බහිස්රාවීය ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. මේක සාමාන්‍ය මොන විදියටද සිද්ධ වෙන්නේ? දැන් පුතාට ඔය රූප සටහනේ දකින්න විදියට පෙනහැලි හරහාය සිදුවන බව තමයි මේ කියන්නේ. ඒ විතරද ශරීරයෙන් බහිස්රාවය සිදු වෙන්න තියෙන්නේ අපි බලමු එකින් එකට මුලින්ම දැන් ඔය අපි දුටු පෙනහළු එහෙම නැත්නම් පෙනහැලි තුලින් ප්‍රශ්වාස වාතය විදිහට අපි යම් යම් ද්‍රව්‍ය ඉවත් කරනවා ශරීරේ මොන වගේ ද්‍රව්‍යද කාබන් ඩයොක්සයිඩ් ජලය වගේ දේවල් අපේ ප්‍රශ්වාසයේදී එහෙම නැත්නම් අපි හුස්ම පිට කරන අවස්ථාවේදී ඒවා ශරීරයෙන් බැහැර වෙනවා ඊළඟට අපේ සම ඔස්සේ බැහැර කරනවා ස්වේදය එහෙම නැත්නම් දහඩිය ලෙස අපි හඳුන්වන ද්‍රව්‍ය. උදාහරණ පේනවාද ඔය සමක පින්තූරයක් ත්‍රිමාණ පින්තූරයක් ඔයා දකින්නේ සමේ විවිධ ආකාර කොටස් අන්තර්ගතයි. පාඩම අවසානයේදී අපි සම පිළිබඳව සාකච්ඡා කරනවා මේ දෙවැනි කොටස අවසානයේදී. දැනට අපි බලමු උතල තියෙන විශේෂ ව්‍යුහයක් ස්වේද ග්‍රන්ථිය කියලා. ඔන්නේ ස්වේද ග්‍රන්ථිය තුල තමයි පුතේ දහඩිය නිෂ්පාදනය කරන්නේ. ශරීරයෙන් බැහැර කළ යුතු ද්‍රව්‍ය ඇතුළත් දහඩිය. එහෙම නැත්නම් ස්වේදය මොනවද ඒකේ තියෙන්නේ දහඩිය අඩංගු යූරියා යූරික් අම්ලය ලවණ වර්ග සහ ජලය උදා එකක් මතක තියාගන්න ඕනේ ජලය තමයි වැඩිපුරම තියෙන්නේ 100ට 97ක් 98ක් විතර ප්‍රමාණයක් තියෙන ජලය ඉතිරි 100ට 2 3ක් සංඛ්‍යාව තමයි යූරියා යූරික් අම්ලය හා ලවණ වර්ග තිබෙන්නේ ඊළඟට ප්‍රධානම ක්‍රියාවලිය විදියට අපි සලකන්නේ බහිස්රාවීය ද්‍රව්‍ය පිටකරන මෙන්න මේ වෘක්ක හේවත් වහුගඩු ඔස්සේ බැහැර කරන ක්‍රියාවලිය. ඒ බැහැර කරන ද්‍රව්‍ය වලට අපි කියනවා මූත්‍ර කියලා. මේ මූත්‍ර කියන ද්‍රව්‍යය එහෙමද අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මූත්‍ර කියලා අපි සඳහන් කරනවා. එහි අඩංගුයි යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග, ජලය බොහෝ විට අර දහඩියේ තිබිච්ච ඒ ද්‍රව්‍ය කාණ්ඩය අපි මෙතන දකිනවා. නමුත් පුතා ඔය ද්‍රව්‍ය අන්තර්ගත වන අනුපාත ප්‍රතිශත මෙහිදී වෙනස් බව මතක තබා ගත යුතුයි දහඩිය එක්ක සම්සන්දනාත්මකව බලනකොට ඒත් මෙතනදී
වැඩිම ප්‍රතිශතයක් 95% විතර ප්‍රතිශතයක් අන්තර්ගත වෙන්නේ ජලය. ඒක ඔබ හොඳින් මතක තියාගන්න. දැන් අපි ඔය ඉගෙනගත්ත කාරණා තුන, ක්‍රමවේදයන් තුන, එහෙම නැත්නම් බයිස්රාවි ඉන්ද්‍රියන් තුන ගැන මෙන්න මේ විදිහට සාරාංශයක් අපිට ගේන්න පුළුවන්. පෙනහැලි සම වෘක්ක කියන ඉන්ද්‍රියන් තුන. මොනවද බහිස්රාවයේ ලෙස පිටකරේ බහිස්රාවියේ ද්‍රව්‍ය මොනවද? පෙනහැලි වලින් කාබන් ඩයොක්සයිඩ් හා ජලය, සමෙන් යූරියා යුරික් අම්ලයේ ලවණ වර්ග හා ජලය. වෘක්ක වලින් ඒ જાතිම ඔබට පේනවා යූරියා යුරික් අම්ලයේ ලවණ වර්ග හා ජලය කියලා. දැන් බහැරවන ආකාර මොනවද කියලා හොයලා බැලුවොත් පුතාට පේනවා ඇති පෙනහැලි වලින් ප්‍රශ්වාස වාතය. දැන් මේ ගේන්නේ මම පුනරීක්ෂණයක් පුතේ අර ඉස්සෙල්ලා කතා කරපු කාරණා තුන පුනරීක්ෂණය කරන එකට සාරාංශගත කරනවා. ඔබ මේ ඉගෙනගත්ත පුංචි කොටස් තුන ප්‍රශ්වාස වාතය, සමමගින් ස්වේදේහව දහඩිය, වෘක්ක මගින් මූත්‍රය. මෙන්න මේ සාරාංශ සටහන පුතා හොඳින් මතක තබා ගත යුතුයි. හොඳයි අපි දැන් ගත්තොත් සුවිශේෂ ස්ථානයකට අපි ආවෝ. ඔබට යම් කිසි ගැටලුවක් එන්න පුළුවන්. දැන් සර් දහඩිය ගැන කතා කරා. සර් ප්‍රශ්වාස වාතය පිළිබඳව කතා කරා. එතකොට මුත්‍ර පිළිබඳව කතා කරා. මේ මල පහ පිට කිරීම, ඒ මල ගැන අපි කතා කරේ නෑනේ. එතකොට ඒක මගහැරුණාද කියන ගැටලුව ඔබට එනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ පුතේ. සිරුරෙන් ඉවත් කෙරෙන මල යනු බහිස්රාවී ද්‍රව්‍යයක්ද? බොහොම බැලු බැලමට ප්‍රශ්නේ ඉතා සරලයි. අනිතක හරි සාධාරණයි. මේක ශරීරයෙන් බැහැර කරන දෙයක්. ඇයි අපි මේ කතා කරේ නැත්තේ කියන්නේ? මොකද ඔබ හිතන්නේ? පුතේ මතක තියාගන්න ඕන. අපි බහිස්රාවිය ද්‍රව්‍යයක් කියලා හඳුන්වන්නේ ඇඟ ඇතුලේ, සිරුර ඇතුලේ, සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලින් සෑදෙන ද්‍රව්‍ය. හොඳට තේරුම් ගන්න ඕනේ. නමුත් මල කියලා අපි ශරීරයෙන් පිට කරන්නේ එහෙම දෙයක්ද? එහෙම නැත්නම් අපි පිටින් ගත්ත ආහාර ශරීරයට ජීර්ණය කරලා අවශෝෂණය කරලා ඊට පස්සේ ඉතිරි වෙන කොටසද මේ මල කියලා අපි පිට කරන්නේ? සෛල තුල සෑදුණු ද්‍රව්‍යයක්ද නැත්නම් මේ බැහැරින් ගත්ත ද්‍රව්‍යයක්ද මේ පිට කරන්නේ? ඔන්න ඔතෙන්ට ඔබට යන්න පුළුවන් නම් ඒ ටික කල්පනා කරන්න පුළුවන් නම් පුතාට මේකට පිළිතුරක් සොයාගත හැකි. බලමු අපි කොයි වගේද පිළිතුර එන්නේ කියලා. බලන්න පුතේ ඔයා හිතපු දේ හරිද කියලා. ආහාර ජීර්ණයෙන් පසු දේහයට අවශෝෂණය නොවන කොටස් මල ද්‍රව්‍ය ලෙස සැලකීම තමයි පිට කරන්නේ. ඒවා සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවන ද්‍රව්‍යයන් නොවේ. ඔන්න එහෙනම් අපි පොටකට එනවා දැන්. එහෙම දේවල් නෙමෙයි. එබැවින් මල බහිස්රාවිය ද්‍රව්‍යයක් ලෙස නොසැලකේ. ඒ නිසා පුතා ලියන්න එපා. අපි සාමාන්‍යයෙන් මල මුත්‍ර කියලා එකටනේ ඔය මේ සඳහන් වෙන්නේ ඕනම අවස්ථාවකදී. නමුත් මල කියන ද්‍රව්‍යයට වඩා මේ වෙලාවේ සලකා බලනකොට හාත්පසින් වෙනස් මුත්‍ර කියන ද්‍රව්‍යය. මේ වෙනම් මල බහිස්රාවිය ද්‍රව්‍යයක් විදියට සලකන්න එපා. දැන් අපි කතා කරමු මිනිසාගේ ප්‍රධානම මේ බහිස්රාවිය පද්ධතිය විදියට සලකන මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳව අපි සලකා බලමු. පුතාට පේනවා මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවිය පද්ධතිය විශේෂ වචනයක්. එහෙනම් මේ නයිට්‍රජන් අඩංගු අපද්‍රව්‍ය පිට කරනවා ඇති. ඔව් අර යූරියා, යුරික් අම්ලය පුතේ ඒ වගේ දේවල් වල නයිට්‍රජන් අඩංගුයි. ඒ නයිට්‍රජන් අඩංගු ද්‍රව්‍ය තමයි මෙන්න මේ පද්ධතිය තුලින් පිට කරන්නේ. ඔබගෙන් එකපාරටම මම ඇහුවොත් මෙහි තියෙන විශේෂ ව්‍යුහයන් දෙකක් ඔබට අඳුන ගන්න පුළුවන් ද කියලා ඔබ ටග්ගල කියයි ඔව්ස මට පුළුවන්. ඒ තමයි වකුගඩු. ඔය සාමාන්‍යයෙන් අපි බැලුවොත් ඔය බෝංචි ඇටයක හැඩය ගත්. එහෙම නැත්නම් ඔය කවුපි ඇටයක හැඩය ගත්. නේද පුතා? ඒ ව්‍යුහවලට අපි කියනවා වකුගඩු. එහෙම නැත්නම් බෘක්ක. අපි බලමු ඇත්තටම මේ මුත්‍රවාහිනී පද්ධතිය තුල තියෙන කොටස් අඳුනගමු අපි. පුතාට පේනවා කොටස් හතරක් නම් වශයෙන් දීලා තියෙනවා පුතේ. ඒවට ඉංග්‍රීසි අකුරු හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි එක වෘක්ක හේවත් වකුගඩු. අපි ඉදිරිපත් කරලා තියෙන අකුර A. දෙවැනි එක මුත්‍ර වාහිනී අකුර B. මුත්‍රාශය අකුර C. මුත්‍ර මාර්ගය අකුර D. පුතාට පුළුවන් ද මේ අකුරු වලින් දීලා තියෙන මේ අවයව අඳුනගන්න? අපි උත්සාහ කරලා බලමු. ඔන්න වකුගඩු අඳුර ගන්න කොහොතේ මුලින්ම. හොඳයි අඳුනගත්ත වකුගඩු මං අකුර එතෙන්ට ගේනකොට.
දැන් මුත්‍රවාහිනිය කොහෙද බලමු තියෙන්නේ හරි ඔයා හිතුවා හරි දැන් බලමු මුත්‍රාශයේ නිවැරදිව පුතාට පුළුවන් වුණාද තෝරගන්න පුළුවන් වුණා එහෙමනම් මේ මුත්‍රාශය තුල එකතු වෙන මුත්‍ර බැහැර කරන මාර්ගය තමයි මුත්‍ර මාර්ගය බැහැරට ගෙනියන්නේ එතනින් කොහොම බලමු මෙන්න මුත්‍ර මාර්ගය පැහැදිලි නේද පුතේ දැන් අපි බලමු ඊළඟට එව්වා ගමන් කරන පිළිවෙල ඔයාට පෙළ ගස්සන්න කිව්වා ඊතල සටහනකින් පෙන්වන්න කියලා සමහර වෙලාවට කියන එහෙනම් පුතා ඉස්සෙල්ලම ගන්නවා රුක්ක කැපිටල් ඒ එතනින් ගමන් කරනවා මුත්‍ර වාහිනී කැපිටල් බී අගුරෙන් සංකේතවත් කරනවා එතනින් සී මුත්‍ර මාර්ගය ඔන්න එතනින් බහැරට ගමන් කරනවා ඩී ඔස්සේ එහෙනම් මුත්‍ර මාර්ගය ඔස්සේ ඒක තමයි ඊතල සටහනින් පෙන්නේ ඊළඟට අපි බලමු අපේ වකුගඩුව මොන වගේ පුතා දැනගන්න කැමති ඇති මේ බලන්න මේ වෛද්‍යවරයා අතේ තියෙන්නේ අපේ වකුගඩුව එහි වර්ණය පුතාට අඳුනගන්න පුළුවන් නිකන් රතු දුඹුරු වර්ණයකට වගේ හුරුයි මේක දිගින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 13ක් ඔබ ළඟ පුංචි රූලයක තියෙනවා නම් ඔබේ දිග මැනීමේ පොඩි කෝදුව ඒකෙන් බලන්න සෙන්ටිමීටර් 15ක් විතර ඒ කෝදුව දිගයි දැන් සෙන්ටිමීටර් 13ක් කියන්නේ ඊට වඩා පොඩි ප්‍රමාණයක් අඩුයි ඔබ අරගෙන බලන්න පුතේ සෙන්ටිමීටර් 13 කොච්චරද කියලා පළලින් සෙන්ටිමීටර් 6ක් බෝංචි බීජයක හැඩය තමයි මෙයාගේ තියෙන්නේ රුධිරයෙන් මුත්‍ර පෙරි වෙන්වීම සිදුවන්නේ රුක්ක තුලදී. එහෙනම් අපේ රුධිරය පිරිසිදු කරන්නේ ඔන්න ඔය වකුගඩු දෙක ඇතුලේ. ඒතොර අපිට මේ රුක්ක දෙක හැමෝටම ස්වාභාවික උපදේදිම ලැබෙනවා. මේවා ආරක්ෂා කරගන්න ඕන නැත්නම් අපේ රුධිරය පුතේ පෙරි අපද්‍රව්‍ය වෙන්වෙන එක නිසියාකාරව සිදුවෙන එකක් නැහැ. කොහොමද වකුගඩු ආරක්ෂා කරගන්නේ කියලා අපි මේ පාඩමේ අවසානයේදී සාකච්ඡා කරනවා. අපි බලමු ඊළඟට මේක කොහෙද තියෙන්නේ ස්ථානගත වෙන්නේ කොතනද මේ වෘක්ක යුගලය තියෙන්නේ පුතේ උදර කුහරේ ඔබට පේනවා අපිට තියෙනවා උරස් කුහරේ කියන්නේ පපුව ඊළඟ උදර කුහරේ කියන්නේ බඩ උඩට පේනවාද ඔය පේන්නේ කශේරුව කියන්නේ අපේ කොඳුවට පේන්නේ ඔන්න ඔය කොඳුවට පේන්නේ එහෙම නැත්නම් කශේරුව දෙපැත්තේ උරස් කුහරේ නෙමෙයි පුතේ උදර කුහරේ පිටපැත්තට වෙන්න. ඒ කියන්නේ ශරීරයේ පුෂ්ඨීයව මේ වකුගඩු දෙක පිහිටව. උතන පර්ශු කියලා හඳුන්වන්නේ අපේ පපුව. එනත උරස් කුහරයේ තියෙන ඉන්ද්‍රියන් පෙනහළු හෘදේ වගේ වැදගත් ඉන්ද්‍රියන් වලට ආරක්ෂාව සපේන ඉලෑක. ඒවා තමයි පර්ශු කියලා පෙන්වන්නේ. අපි මේ රූප සටහනෙන් බලමු මේ වෘක්ක පිහිටන ආකාරය. පුතාගේ අත් දෙක ඉනට තියාගත්තා. මාපට ඇඟිලි දෙක පිටපැත්තට යන විදිහට ඉනට තියාගෙන බැලුවොත් ඔන්න ඔය මාපට ඇඟිලි දෙක තියන හරිය තමයි පුතා අපේ වෘක්ක යුගල පිහිටන්නේ. ඔබට පේනවද මේ වෘක්ක යුගල එක කෙලින් නැහැ. සාමාන්‍යයෙන් පුතාගේ දකුණු පැත්තේ වෘක්කය පොට්ට පහළින් තියෙනවා. ඔබේ දකුණු පැත්තේ. ඔයා කියයි ඉස්සර මේ පින්තූරේ වම් පැත්තේ වෘක්කේ නේද ටිකක් පාත් වෙලා තියෙන්නේ. නැ ඔය ඉන්නේ පුතා මුදට මතක තියාගන්න අපේ ඉස්සරහ බලන් ඉන්න කෙනෙක්. ඔය දෙවනි රූපේ නෙවෙයි මම කියන්නේ පළවෙනි පින්තූර. මේ වම් අත පැත්තේ ඉන්නේ අපේ ඉස්සරහ බලන් ඉන්න කෙනෙක්. එතකොට අපේ වම් අතයි එයාගේ වම් අතයි වෙනස්. අපේ දකුණු අතයි එයාගේ දකුණු අතයි වෙනස්. ඒ අපේ මූණට මූණ බලන් ඉන්නේ අපි දෙන්න දැන්. මම මේ කතා කරන්නේ දකුණු පැත්තේ පින්තූර නෙමෙයි පුතාගේ වම් අත පැත්තේ පින්තූරේ. එතකොට එතන ඔබට පේනවාද ඔබ දිහා බලාගෙන ඉන්න කෙනාගේ දකුණු පැත්තේ වෘක්කේ පොඩ්ඩක් පහලින් තියෙන කියන. ඒකට හේතුව අපි බලමු. මෙන්න බලන්න. ආත්මාවේ පිහිටීම හේතුවෙන් දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා මදක් පහලින් පිහිටයි. දැන් පුතාට පේනවද? ඔයා ඔය මම දකුණ කියලා දාලා තියෙනක ඔයාගේ වම් මත පැත්ත නේද බලන්න. ඒ ඔයාගේ ඉස්සරහා බලන් ඉන්න කෙනේ. අපි තව ටිකක් පැහැදිලි කරගමු. ඔන්න බලන්න. ආත්මාව තියෙන්නේ ඔන්න උතන. දැන් පුතාට පේනවාද දකුණු වෘක්කේ පොඩ්ඩක් පහලට යන්න හේතුව මොකද්ද කියන්නේ වම් වෘක්කයට වඩා පැහැදිලි නේ රයිට් හොඳයි පුතේ මෙන්න ඔබට තවත් පින්තූරකින් පෙන්නනවා දැන් අපි වගේම අනිත් පැත්ත හැටි දැන් අපි මේ දකින්නේ මේ පුත්ගලගේ පිටපැත්ත දැන් අපේ පැත්තම තමයි දැන් ඔයාගේ දකුණු පැත්ත බල දකුණු අත හරි නේද පුතේ දකුණ කියලා මන් දාලා දිනේ එයා එයක් බලන් ඉන්නේ අනිත් පැත්ත අපේ පැත්ත නෙමෙයි එතර ආත්මාවේ පිහිටීම නිසා දකුණු වෘක්කේ වම් වෘක්කයට වඩා මදක් පහලින් පිහිටන බව ඔබට පැහැදිලි. ඔබෙන් අහුවත් ප්‍රශ්නයක් ඔබ කියන්න ආත්මාව නිසායි එහෙම පිහිටන්නේ කියන එක පුතේ. හරිද? ඊට අම පැහැදිලි. දැන් ඊළඟ කොටසට එමු.
ඔන්න ඉනට අත් දෙක තියාගත්තම වකුගඩු තියෙන ප්‍රදේශය ඔබට ආසන්න වශයෙන් පේනවා. ඊළඟ දකුණු පැත්තේ පින්තූරේ ඔබට පේනවා කිව්වොත් අපේ අතේ තියාගෙන ඉන්නා වගේ වකුගඩු. ඔබ හොඳට බැලුවොත් අත පිටිපස්සට කරලා ඔබේ අත හොඳට විදහා විහිදුවා දුවත් ඔබට පෙනී අන්න ඒ ප්‍රමාණය විතර වකුගඩුවක් අපි හැමෝටම තියෙනවා. අද හුඟක් කරුණු පුතාට මේ වීඩියෝ තුලින් දැනගන්නට පුළුවන්කම ලැබේ. හොඳයි. වකුගඩු වලට ලේ ගෙන එන්න සහ වකුගඩු වලින් පිරිසිදු වුණාට පස්සේ ලේ අරගෙන යන්න වාහිනී දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. වකුගඩුව ඇතුළට ලේ ගෙන එනවා නම් පුතාට වර්ණ වලින් අඳුර ගන්න පුළුවන් රතු වර්ණේ පෙන්නලා තියෙනවා. ඒවා ධමනී ලෙස හඳුන්වනවා. බෘක්ක වලට රුධිරය ගෙන එයි. ශිරා විදියට හඳුන්වන්නේ බෘක්ක වලින් ලේ ඉවතට අරගෙන යන වාහිනී. පුතාට පේනවා නිල් වර්ණේ. පැහැදිලිද? එතකොට ධමනියක් සම්බන්ධයි ශිරාවක් සම්බන්ධයි. ධමනියෙන් ලේ අරගෙන එනවා ශිරාවෙන් අරගෙන යනවා. වකුගඩුව ඇතුලේ විශාල ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඔය ලේ වලින් අනවශ්‍ය දේවල් අපි කිව්වා යූරියා, යුරික් අම්ල, සමහර ලවණ වර්ග, ජලය වගේ දේවල් ඉවත් කරගන්න. ඒක සිදු වෙන්නේ වකුගඩුව ඇතුලේ. පුතාට ඒක ඉහළ පන්තිවලට ආවම වඩා විස්තරව සාකච්ඡා කරේ. දැන් පෙරුණට පස්සේ පෙරාගත් මුත්‍ර මුත්‍ර වාහිනිය දිගේ ඔය කහපාටින් ඔබට පේනවා ඉවතට අරගෙන යනවා වකුගඩුවේ ඉඳලා. මේක මෙන්න මේ වගේ පින්තූරකින් පෙන්වුවොත් පුතාට වඩාත් පැහැදිලි වෙයි. පුතේ බලන්නකො වෘක්කීය ධමනිය දිගේ ලේ එනවා ඇතුළට රතු පාට වාහිනියෙන්. ඊට පස්සේ පෙරිලා නිල් පාට වාහිනියෙන් එළියට අරන් යනවා බලන්න. ඒ කියන්නේ වෘක්කීය ශිරාවෙන්. දැන් රුධිරයේ කාර්යභාරය ඉවරයි, යා ගියා. දැන් ඔයාට පේනවද වකුගඩුව ඇතුලේ හැදෙන මුත්‍ර ඔය කහපාට වාහිනියෙන් මුත්‍ර වාහිනිය ඔස්සේ අවශ්‍ය තැන් වලට අරගෙන යනවා. කොහෙද මේ අවශ්‍ය තැන්? පුතා ඉගෙන ගත්තනේ මුත්‍රාශයට. ඒක තමයි తాවකාලිකව මුත්‍ර ගබඩාවේ. මුත්‍රාශේ උමනාවක් නම් අපිට මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුණම අපිට පුළුවන් මුත්‍රාශයේ අපි ගබඩා කරලා තිබෙන මුත්‍ර ශරීරයෙන් බැහැර කරලා දාන්න. මේ පින්තූරේ වඩාත් ඔබට පැහැදිලි වෙයි කියලා මම හිතනවා මේ ක්‍රියාවලිය. ඔය රතු පාට ධමනියෙන් වකුගඩුව ඇතුළට එනවලේ, නිල් පාට ශිරාවෙන් අරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි පෙරුණ මුත්‍ර කහ පාටින් ඊතල මගින් පෙන්නවා පුතේ. අර අන්න පේනවාද පුතාට මුත්‍රාශය වෙත අරගෙන යන ආකාරය? ඒ රූප සරණ ඊතා පැහැදිලිව පේනවා. ඔන්න ඔන්න බලන්න මුත්‍රාශය වෙත අරගෙන යන. හොඳයි. වකුගඩුවක ඇතුළ මොනවද? දික්කඩක් කපලා බැලුවොත් අපිට පුළුවන් මේ සඳහා මානව වෘක්කයක් ඔබේ පාසල් විද්‍යාගාරයේ තියෙනවා නම් ගුරුතුමිය ගුරුතුමා එය ඔබට පෙන්වයි. ඔය කල් තියාගන්න විදියට සකස් කරපු තියෙනවනේ පුතේ සමහර විද්‍යාගාරවල. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔය වෙළඳසැලකින් ලබා ගන්න ගවයෙකුගේ වකුගඩුවක් පරීක්ෂා කරලා බලන්න. ඒක ප්‍රමාණයෙන් ලොකුයි මිනිස් වෘක්කයට වඩා. එහෙම නැත්නම් විද්‍යාගාරයේ ආකෘතියක් මේ වගේ රූප සටහනක් ඇසුරෙන් ඔබට වෘක්කය පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. මම හිතනවා මේ රූපේ ඉතාමත්ම පැහැදිලි. දැන් මේ වෘක්කයේ අභ්‍යන්තරයේ බැලුවොත් ප්‍රධාන කලාප දෙකක් ඔයාට අඳුන ගන්න පුළුවන්. එළියෙන් තියෙනවා ඉතාම තද රතු පාට කලාපයක්. මේ රූප සටහනේ නම් ඒ රතු පාට ඉච්චර තදට පෙන්නලා නැහැ. නමුත් තද රතු පාටින් යුක්තයි එය බාහිකය. තරමක් ලා පැහැයට හුරු මැද කොටසට පුතේ අපි කියනවා මජ්ජාව. වචනෙම තේරෙනවා නිකන් බාහිරයේ මැද වගේ අදහස් දෙකක් නේද ඔය තියෙන්නේ. හොඳයි. අපි බලමු තවත් ටිකක් පැහැදිලි කරොත්. ඒ මජ්ජාව හරියේ මැද හරියේ තියෙන ත්‍රිකෝණාකාර එහෙම නැත්නම් පිරමීඩයක් බඳු ව්‍යුහ. පිරමීඩාකාර ව්‍යුහ. හරියට කේතුවක් වගේ. නිකන් පුනීලයක් වගේ. අන්න ඒ වගේ හැඩ. පුතාට පේනවා මහා ගොඩක් ඔය වකුගඩු වටේටම තියෙනවා නේද? ඒකේ මුල්ල එහෙම නැත්නම් ශීර්ෂය එහෙම නැත්නම් අර පුනීලේ හීනි පැත්ත වකුගඩුවේ මැදට තමයි යොමු වෙලා තියෙන්නේ. පුතාට බැලුවොත් පෙනේ. ඒ පිරමීඩාකාර ව්‍යුහ ගිහිල්ලා ඔක්කොම එකතු වෙනවා වකුගඩුවේ හරි මැද හරියෙන්ම තියෙන ශ්‍රෝණිය කියන කොටසට. උතර පැහැදිලි ඇති. ඔය පිරමීඩාකාර ව්‍යුහ ඇතුලේ තමයි පුතේ මුත්‍ර පෙරෙන්නේ. ඔය ඇතුලේ ටිකක් සංකීර්ණයි මේ කතාව. ඒ නිසා ඒවා ඉහළ පන්තිවලදී ඉගෙන ගන්න අපි ඉතිරි කරමු.
ඉතින් පිරමීඩාකාර ඇතුලේ විශේෂ ව්‍යුහවගයක් තියෙනවා ඒවයි මුත්‍ර පෙරෙනවා පෙරිලා ඔන්නෝ ශ්‍රෝණිය දිහාවට පෙරුණු මුත්‍ර එනවා දැන් පුතාට පේනවාද කහපාට නලය පටන් ගන්නවා ඒ කියන්නේ මුත්‍ර වාහිනී ඔය රතු පාටින් පේන්නේ ධමනිය ඔබ දන්නවා නිල් පාටින් පේන ශිරාව කහපාටින් මුත්‍ර වාහිනී ඔන්නෝ ඒ පුතේ මුත්‍ර වාහිනිය දිගේ දැන් මුත්‍ර ගමන් කරනවා මුත්‍රාශය වෙතට ඒක තමයි අභ්‍යන්තර ව්‍යුහය ඔබට පැහැදිලි ඇති පෙරුණු මුත්‍රවල මොනවද තියෙන්නේ වැඩියෙන්ම තියෙන්නේ පුතේ ජලය ඔබට පේනවාද 196ක් මම කිව්වේ ඒ විශාල ප්‍රමාණයක් ජලය යූරියා ලවණ වර්ග 122 විතර යුරික් අම්ලයේ අංශු මාත්‍රයක් ඒ කියන්නේ 1%ක්වත් නැහැ දශම ගණන් නේද බොහොම පොඩි ප්‍රමාණයක් දැන් ඔය ප්‍රතිශත දැන් පුතා දන්නවා සමහර ලෙඩ රෝගවලදී දොස්තර මහත්තයා කියනවා මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරා මුත්‍ර පරීක්ෂාවට අපි යනවා ඔය ගහලා තියෙන සමහර තැන්වල ඔය ලේ මුත්‍ර පරීක්ෂාව පුතා දැකලා ඇති සමහර ලාවට මේ අපිට අසනීප නම් අපි ඒ වගේ තැන්වලට යනවා ලේ පරීක්ෂා කිරීමට මුත්‍ර පරීක්ෂා කිරීම මොනවද මේ බලන්නේ මේ සංඝටකවල කිසියම් වෙනසක් තියෙනවා මෙහි අඩංගු නොවිය යුතු ආගන්තුක ද්‍රව්‍යයක් මේකේ තියෙනවාද දැන් සමහර විස බීජ වලට පවා මේ මුත්‍ර පරීක්ෂා සිද්ධ කරනවා මේ මුත්‍ර වල විස බීජය තියෙනවද කියලා බලන්න දැන් දියවැඩියා රෝගියෙක්ගේ නම් මෙතන අන්තර්ගත වෙනවා ග්ලූකෝස් දැන් මේ නිරෝගී පුද්ගලයෙකුගේ නේද මේකේ ග්ලූකෝස් අන්තර්ගත වෙලා නැහැ නේද අන්න ඒ වගේ ඒ තියෙන සංඝටක හොයනවා සමහර වෙලාවට රෝග නිර්ණය සඳහා ඒ වගේම ප්‍රතිශත කොච්චර තියෙනවද යූරියා ප්‍රමාණය මේ ප්‍රමාණය හරියද ලවණ හරියද ජල ප්‍රමාණය හරියද එහෙම නැත්නම් තව රසායන ද්‍රව්‍යයක් මොනවා හරි ඒ ප්‍රමාණය හරියද ඊළඟට පාට ඔබ දන්නා මුත්‍රවලට ආවේනික වර්ණයක් තියෙනවා ඔබ බොන වතුර ප්‍රමාණය අඩු නම් මේ කහ පැහැය වඩාත් වැඩිව පේනවා හොඳට වතුර බොන්න ඕනේ නේද පුතේ සාමාන්‍යයෙන් ජලයේ ලීටර් 3ක්වත් පානය කරන්න කියලානේ කියන්නේ නේද ඊට වඩා බොන්න අමාරුයි ඒ ඕ ඒ 3ක්ම බැයි නම් ඒ ආසන්නයට හෝ අපි ජලයේ පාන සමහර අය පුතේ ජලයේ පානය කිරීම ඉතාම අඩුයි ඒතර එවැනි පුද්ගලයෙකුගේ මේ වර්ණ වෙනස් වෙලා තියෙන්න පුළුවන් හොඳයි වෛද්‍යවරයෙකුට වැදගත් රෝග විනිශ්චය එහෙම නැත්නම් රෝග නිර්ණය සඳහා හොඳයි අපි ඊළඟට බලමු මේ මුත්‍රවාහිනී පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකළොත් අපිට ඇති වෙනවා මේ පද්ධතිය ආශ්‍රිතව යම් යම් රෝගාබාධ. එයින් ප්‍රධාන වශයෙන් මිනිසු කතා කරන දෙයක් නේද පුතේ මුත්‍ර ගල් කියන එක. මේ මුත්‍ර ගල් ඇතිවීම සඳහා කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ බලපාන. ඒවා ස්පටික කැට විදිහට තැන්පත් වෙනවා. මේක විශේෂම භයානකම තමයි ඔය ගල් කැට මුත්‍ර වාහිනිය තුල සිර වෙන්න පුළුවන්. දැන් පුතාට පේනවා එහෙම හිර වුණොත් එතනින් එහාට මුත්‍ර ගමන් කරන්නේ නැහැ. ඉතින් ශල්‍ය කර්ම මගින් එහෙම නැත්නම් මේ ගල් ඉවත් කරනවා සමහර ඖෂධ ලබා දීමෙන්. එහෙම නැත්නම් අලුත් ක්‍රම තියෙනවා ඒවට අපි කියනවා ලිතෝ ට්‍රිප්සි ක්‍රමය වගේ දෙයක්. අභ්‍යන්තරයට යම් යම් ලේසර් කිරණ එල්ල කරලා විවිධාකාර ක්‍රම වේද ඔස්සේ ඒ ගල් පුපුරවා හරි කුඩා පිටි කරලා දානවා. එතකොට පුළුවන් මේවා ඉවත් කරන්න වඩා පහසුයි. ඒක ශරීරයේ ශල්‍ය කර්ම වලට භාජනය නොකර. මේවයි ක්‍රම තියෙනවා. ඉතින් මේ ඔක්කොටම වඩා හොඳ මේවා හදාගන්න නැතු ඉන්නකන්. මොනවද බලපාන හේතු? ඔන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන්. විභාගයට වගේම ජීවිතයට. පුතා ප්‍රමාණවත්ව ජලය පානය කරන්නේ නැත්තම්. නිතරම ඔය අච්චාරු එහෙම නැත්තම් ඔය සෝස් වර්ග මට නම් වශයෙන් කියලා ඉවර කරන්න බෑ මේවා. ලවණ අධික ආහාර නිතරම ගන්නවා නම් මුත්‍ර පහ කරන්නේ නැතුව තද කරගෙන ඉන්නවා නම් මෙන්න මේක ඉතාම වැදගත් මේ ඉස්කෝලේ යන ළමයින්ට මේක විශේෂයෙන් මතක තියාගන්න. සමහර වෙලාවට පන්තියෙන් එළියට යන්න දෙන්නේ නැතුව ඇති. මොකද ළමයි ගිහිල්ලා පැසිකිලියට යනවා කියලා වෙන වෙන තැන්වල යන්නේ. ඉන සම්හර ගුරු තහංචි දාලා තියෙනවා. ඇත්තටම යන්න එපා කිව්ව මේක බේරන්න බැරි. නමුත් ඔබ සාධාරණව මෙහිම ඉල්ලීමක් කරොත් ගුරුවරයෙක් ඔබට අවස්ථාව දෙනවා යන්න. මම මේ කියන්නේ මේ පාසල ගැන හිතලා ඒ නිසා පුතේ මෙය තද කරගෙන සිටීම කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි අපේ මනස සෞඛ්‍ය සඳහා. එනම් පුතා එහෙම ඉන්න එපා. ගුරුතුමාට ගුරුතුමියට කියලා ඔබේ අවශ්‍යතාවය සඳහා පිටතට යන්න. මේක ඉතා වැදගත්. එහෙමනම් අපි නිරෝගී වෘක්කයක පැවැත්මට දැන් කරුණු කීපයක් ඉගෙන ගත්තා. ඊළඟට බලමු තව මොනවද මේ වගේ ඇතිවන ආබාධ. වෘක්ක අකර්මණ්‍ය වීම. ඒ කියන්නේ වෘක්කවල ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැහැ. හානි වෙලා. මොන හේතුද?
බැර ලෝහ පුතා පසු කාලීනව මේවා ඉගෙන ගන්නවා ශරීරයට එන අනවශ්‍ය ලෝහ වර්ග ඔය රසදිය වගේ ඔබ මේ දන්න වචනයක් මම ඔබට ඉදිරිපත් කරනවා ඒ නිසා ඔන්න ඔය වගේ ලෝහ ශරීරගත වුණොත් එහෙම නැත්නම් විෂ රසායනික ද්‍රව්‍ය ආහාර ඔස්සේ හෝ බොන ජලය ඔස්සේ හෝ එහෙම නැත්නම් වෙන ක්‍රමයකට හෝ ශරීරගත වුණොත් දිගු කාලයක් දියවැඩියාව වගේ රෝගයකින් පෙළුණොත් සමහර ඖෂධ සමහර අය තමන්ගේ රෝගී තත්වයන් හේතුවෙන් ඒවා විඳදරා ගන්න බැරුව සමහර වෙලාවට එහෙමත ඉක්මනින් හොඳ කරගන්න හිතලා නියමිත මාත්‍රාව ඉක්මවා මේ දොස්තර මහත්තයා කියපු ප්‍රමාණයට වැඩියෙන් ශරීරයට ගන්න අවස්ථා තියෙනවා එහෙම වුණොත් පුතේ අන්න ගැටලු වෙන්න පුළුවන් වකුගඩු වලට ඒවා බලපාන්න පුළුවන් ඊළඟට ඔබ දන්නවා තුම් පානය හා මත් පැන් පානය අපේ හෘද වස්තුවට පෙනහළු වලට ආත්මාවට හැම තැනටම බලපාන මේ දුම් පානය හා මත් පැන් පානය මෙතනදිත් ඉස්මතු වෙලා තියෙනවා වකුගඩු කෙරෙහි අහිතකර ආකාරයට ඊළඟට ඊළඟ ගැටලුව තමයි වෘක්ක වලට මතුවෙන්නේ වෘක්ක ආසාදනය වීම මේක සමහර වෙලාවට අපි නොදැනුවත්වම සමහර වෙලාවට සුද්ධ ජීවීන් ඇතුළු වුණොත් කොහෙටද මුත්‍ර වාහිනී පද්ධතියට එහෙම ඇවිල්ලා වකුගඩු තුල ආසාදනයක් යම් ආකාරයකට ඇති කරොත් රෝගී තත්ත්වයක් ඇති කරොත් අන්න වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන් සමහර රෝගවලින් සමහර රෝගවලදී විෂ බීජ මගින් පෙනහල් ආසාදනය කරන ශ්වසන පද්ධතිය සමහරව මගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය බඩේ අමාරු වෙන්නේ එතකොට තමයි ආහාර ජීර්ණ පද්ධතිය ආසාදනය කරන අවස්ථාව සමහර වෙලාවට මොළය ආසාදනය කරන අවස්ථාවදී ඒ වගේ මෙතන විෂ බීජ මගින් ওই බැක්ටීරියා වගේ දේවල් නේද පුතේ වෛරස් ආදිය මගින් වකුගඩු ආසාදනයකට ඉඩ තියෙන. ඒ නිසා අපි තා පිරිසිදුව ඉන්න ඕන විශේෂයෙන් මුත්‍ර වාහිනී පද්ධතිය අවට පිරිසිදුව තබා ගැනීම ඔබ සියලු දිනාම මේ තත්ත්වලින් මිදෙන්නට අවස්ථාවක් ඔබට එතකොට ලැබේ. අද අපි ඊළඟට බලමු පුතේ මුත්‍ර වාහිනී පද්ධතියේ මනා පැවැත්මට අප විසින් කළ යුතු දේවල් මොනවාද? ප්‍රමාණවත්ව පිරිසිදු ජලය පානය කරන්න මං කොල් ලීටර 3ක් කොයි ආසන්න ප්‍රමාණයක්. ලවණ හා අම්ලාධික, ඒ කියන්නේ අම්ල වැඩිපුර තියෙන ආහාර සීමා කරන්න. ඒවා කන්නේ නැතුවම ඉන්න කියන්නේ නැහැ. යම් සීමාවකට ඇතුළු ගන්න. දුම් පානය හා මත් පැන් පානය නම් සම්පූර්ණයෙන් වැළකීම ඉතාමත් හොඳයි. දියවැඩිය ආරෝග්‍ය වළක්වා ගන්න. ඒ සඳහා ඉතින් ක්‍රමවේදයන් තියෙනවා ඒවා පුතාට පසුව ඉගෙන ගන්නට ලැබේ. දිගු කාලීන ඖෂධ භාවිතා කරයි නම් වෛද්‍ය උපදෙස් අනුව තමයි නියමිත මාත්‍රාව ලබා ගත යුත්තේ ඔබේ හිතුමනාපට නෙමෙයි. ඒ වගේම අර මම කිව්වා වගේ මුත්‍ර මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශ පවිත්‍රව පිරිසිදුව ඔබ තබා ගත යුතුයි. මම පොඩි ප්‍රශ්න කිහිපයක් අහලා පුතාගේ මේ කොටස අද දවසේ කොටස අවසන් කරනවා. බහිස්රාවේ යන කුමක්ද? එහෙනම් මේ සෛල ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවලදී සෑදුණු අපද්‍රව්‍ය නේද පුතේ? ඒවා ශරීරයේ එකතු වෙන්න ගන්නවා. ඒවා ශරීරයෙන් පිට කරන්න ඕන. මෙන්න පිළිතුර. ජීවි සෛල තුල රසායනික ප්‍රතික්‍රියා මගින් නිපද වෙන බහිස්රාවී ද්‍රව්‍ය සිරුරෙන් බැහැර ගිරීමේ ක්‍රියාවලිය බහිස්රාවේ ලෙස ඇති ශරීරයෙන් එළියට ගෙනියන්න. දෙවැනි ප්‍රශ්නේ මිනිසාගේ ප්‍රධාන බහිස්රාවී අවයව නම් කරන්න. ඔබට මතකද බහිස්රාවී අවයව අපි දැන් තුනක් කතා කරා මේ කොටස පටන් ගන්නකොට. මෙන්න ඒ ඉන්ද්‍රියන් එහෙම නැත්නම් අවයවයන් අපේ පෙනහැලි අපේ සම සහ වකුගඩු එහෙම නැත්නම් වෘක්ක. හදයිත අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. මල බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ පහදන්න. ඔව් අපි දන්නවා බහිස්රාවී ද්‍රව්‍යයක් නොවේ. මොකද මේක සෛලයක් ඇතුලේ සිදුවන දෙයක් නෙමෙයිනේ. සෑදෙන දෙයක් නෙමෙයිනේ. අපගත් ආහාරයෙන් ශරීරයට ජීර්ණය කරගෙන අවශෝෂණය කරගෙන ඉතිරි හරිය අපි ගත්ත ආහාරවල ඉතිරි හරිය ඒවා මුලින්ම ඔබ දන්නවා ජීර්ණයට ලක් වෙනවා. ඊට පස්සේ ශරීරයට අවශෝෂණය කරනවා. ඉතිරි හරිය ආහාර මාර්ගයේම අවසාන කොටස ගුත මාර්ගයේ ගුතේ ඔබ දන්නවා එතනින් බැහැරට යනවා. එනකොට කොහොමද පැහැදිලි කරන්නේ? ආහාර ජීර්ණයෙන් පසු දේහයට අවශෝෂණය නොවන කොටස් මල ද්‍රව්‍ය ලෙස සැලකේ. අපි දැක්ක මේ සටහනේ මුලින්ම අපි මේක කියලා දුන්නා පුතාට. ඒවා සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවන ද්‍රව්‍යයන් නොවේ. එබැවින් මල පරිස්රාවී ද්‍රව්‍යයක් ලෙස නොසැලකේ. පැහැදිලි නේද පුතා? මෙන්න මේ ප්‍රශ්නේ ඔබ ඉහළ පන්තිවලට ගියත් පුතාට නිතර මුණ ගැහෙන
විභාගවලදී හම්බ වෙන ප්‍රශ්නයක් හොඳට මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නයෙන් අපි අහනවා මුත්‍රවල බහුලවම අඩංගු සංඝටකය මුත්‍රවල අඩංගු ප්‍රධාන නයිට්‍රජනීය අපද්‍රව්‍ය කිතාම වැදගත් මේ ප්‍රශ්න දෙක මම කලඟ ගෙනාවේ අපේ දරුවෝ හුඟක් වෙලාවට මෙන්න මේ දෙක පටලව ගන්න. වැඩිපුරම තියෙන්නේ මොනවද? ඊළඟට නයිට්‍රජන් අඩංගු අපද්‍රව්‍ය කුමක්ද ප්‍රධාන? මෙන්න පිළිතුර. වැඩිපුරම ඇත්තේ ජලය අපද්‍රව්‍ය යූරියා. ඒක නයිට්‍රජනීය අපද්‍රව්‍ය යූරියා. පැහැදිලි නේද පුතාට? ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. වෘක්කවලට හානි විය හැකි ආකාර තුනක්. ඔබ දන්නවා අර ගල් සෑදීම ස්පටික නේද පුතේ? ඊළඟට යම් යම් රසායනික ද්‍රව්‍ය මගින් නැතිවෙන බලපෑම. ඊළඟට සුත්‍ර ජීවීන්ගේ නැතිවෙන බලපෑම. එතකොට ඒ ආකාර මෙන්න මේ විදිහට පෙන්වුවොත් කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ තැන්පත් වී වෘක්කවල ස්පටික. එහෙම නැත්නම් මූත්‍ර ගල් සාමාන්‍ය ව්‍යවහාරේ හඳුන්වන්නේ එහෙම. ඊළඟට බැරලෝහ විෂ රසායන ඇතැම් ඖෂධ ආදී බලපෑමෙන් වෘක්ක වැඩ කරන්නේ නැතුව යන අකර්මණ්‍ය වෙනවා කියන්නේ ඒකයි පුතේ. ඊළඟට සුත්‍ර ජීවීන් මගින් මුත්‍ර මාර්ගයේ ආසාදන ඇති කරනවා. අපි රෝගී කරලා දෙනවා. වකුගඩු රෝගී වුණා කියන්නේ ශරීරයේ විශාල අපහසුතාවයකට අවදානමට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව වෙනමම රෝහල් පවා අපේ රටෙත් දැන් ඇති වෙමින් පවතිනවා. මේ ඒ තරම් භයානකයි. එතකොට පුතේ අපි පිරිසුදුව තබා ගැනීම නිරෝගීව තබා ගැනීම සඳහා කරන්න ඕන කාරණා තුනත් එක්ක අපි කලින් කතා කරා. එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් මම අවසන් කරනවා. මේ කොටස මෙහි දෙවනි කොටසෙන් අපි නැවත මුණ ගැහිමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.